අපි මේ ගාන කියවන් පස්සේ ඔයගොල්ලන්ට වෙන මේ අදහස ගන්න පුළුවන්. උතුර මෙහෙට කියලා ගත්තු. අපිට කියන්නේ කොහෙද ගන්න කියලා? ඊ පොළව W ජලය. අර W ජලය කියලා ගන්න පුළුවන්. නමුත් මේ ජලය නිශ්චල නිසා ජලය කොහොමද පොළව කොහොමද දෙකම එකයි. අපිට පොළව ගැන තමයි කියන්නේ හරි. මම නිකන් දැම්මේ. B boat 2 එක ගන්නවා. B කොහොමද boat 2? S never. අපිට දිර දිනේ. මට ගන්න පුළුවන් පොළොවට සාපේක්ෂව නැවේ වේගය අපිට දිර දෙනවා නැගෙනහිර. මේ උතුර නිසා නැගෙනහිරට U පැයට කිලෝමීටර වලින්. ඒතර පොළොවට සාපේක්ෂව බෝට් වල තියෙන V පැයට කිලෝමීටර වේගයක් ගන්න පුළුවන් යාට ඕනලා. අපිට දිර දෙනවා UB අතර සම්බන්ධයක් නැහැ. U ට වඩා V කුඩායි. මතකවත් නැවේ ස්පීඩ නම් බෝට් ස්පීඩ අඩුයි. හැබැයි U සංයතනට වැඩි V. ඒ වගේම කියනවා බෝට් වල කිව්වන් පස්සට මේක තේරෙන ගාන කිව්වන් පස්සේ බෝට්ටුවට සාපේක්ෂව බටහිරෙන් සුළු කෝණයක් දකුණට තීර දිශාවේ L කිලෝමීටර දුරකින් තමයි නැව දිස් වෙන්නේ නැගෙනහිරට යමින් තියෙනවා. ඒතර වෙන්නේ මොකද්ද ළමයි? නැව මෙහෙම යමින් තියෙනකොට. නැව මෙහෙම යන තියෙනකොට බෝට්ටුව කොහම හරි කියලා අල්ලන බෝට්ටුව මෙහෙම කියලා අල්ලනවාද? බෝට්ටුව මෙහෙම කියලා අල්ලනවාද? බෝට්ටුව මෙහෙම කියලා නැවලනවා අපි දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ප්‍රවේග සිකුණ ඇඳලා. ඒ කියන්නේ දිශාත් එක බලන්න ඕනේ. තේරුණාද මම කියන්නේ? එනම් අප බලමු අතර ඊළඟ කතන්දරේ මෙතන තියෙන ප්‍රශ්නේ අපි මේ බෝට්ටුවට සාපේක්ෂව නැවේ පෙත විසනවද නැවට සාපේක්ෂව බෝට්ටුවට පෙත විසනවද විශ්ලේෂණය කරනවා කියන ගැටලුව ඊළඟ තියෙනවා. නමුත් මම දන්නවා නැව ස්ථිර වෙනවා මේ පැත්තට. නැව නේ බෝට්ටුව කියලා අල්ලන්නේ. දැන් බෝට්ටුව තමයි දිශා වෙනස් කරන එක. හැබැයි බෝට්ටුවේ ස්පීඩ් එක දන්න හරියට. V නේ. ඒ නිසා ඇඟට ගුණ ස්ථිර එක්කනාට සාපේක්ෂව array බලන එක. ඒ වාසි මොකාරය දන්න හිටු මොකද දන්නේ කියලා නැව. නෑ සලකන මම කවුද? වේගය කාටද? කායිද බෝට්ටුවේ නෑට සාපේක්ෂව සලකන ඒ වාසි. හේතුව මේක ඇල්ලෙන්නේ කොහමද? දැන් අපි හිතමු දල වශයෙන් මේක මේ ඇල්ල වෙන්නේ කොහමද? දැන් ආරම්භයේදී බෝට්ටුවේ නැව මෙහෙම ඉන්නවනේ. අපිට කියන බෝට්ටුවේ නැව හමු වෙනවා කියලා. බෝට්ටුව දිගටම හොම යනවා. නැව දිගටම හොම යනවා. බෝට්ටුව ගිහලා අපි ගල වශයෙන් මෙන්න මේ වගේ තැනක හම්බුනේ කියලා එක. ඔන්නම හම්බුනේ කිතු. බෝට්ටුවම ගිහලා නැව ගිහලා මෙතනදී හැම වෙනවා. හරිද? ඉතින් හම්බුනම වෙනකොට වෙන්නේ මොකද? නැවේ ඉන රක්ෂකයෙක් ගත්තොත් නැවට පේන්නේ මොකද? බෝට්ටුව එන්නේ නැහැ හරි ළඟ වෙනවා. මේ පරතර අඩු වෙනවානේ. මෙතන ගිහලා හම් වෙන නිසා මෙන්න එහෙම මෙන්න මේකට සමාන්තර රේඛාවම ගහවුවොත් මෙන්න මේ රේඛාවකම සමාන්තර වුණොත් එකිනෙකට හරි? මෙදින මෙතන ගතන කාලෙත් නැව ටීගියම් කම බෝට් එක මෙතන ගතන කාලෙ දෙකම මොකක් සමාන නේ එතන මේ එකකර ස්පීඩ් යන්නේ ඒකේ තේරුම හැම තිස්සෙම මේකයි මේකයි මේ රේක සමාන්තර හිටියොත් මෙන්න මේ ලක්ෂ වල තමයි බෝට් ටෝ පිට නැව මේ ලක්ෂ වල තමයි බී පිට තේරුණා එකම මේ හම්බ වෙන නිසා හැමතිස්සම يعني බෝට්ටුවට පේන්නේ නැවට පේන්නේ බෝට්ටුව යට ළඟ යන පොඩ පොඩ දෙක කොරක තම පේන්නේ එයාට පේන්නේ යාළ ළඟට මෙනවා ළඟට නෝ කියලා ඒක වෙන්නේ බෝට් නැවට සාපේක්ෂව බෝට්ටුව ඔන්න පෙතලා චලනය වෙනවා හරි තේරුම් ගන්න කිපි එමනේ අපිට තේරෙන නිකම්ම වස්තු දෙයක් තොත හොම දෙන්නම මෙයා මෙහෙට ගියොත් මෙයා මෙහෙට හම්බෙනවා මොකෝ එයා දැසගෙන ඉන්නවනේ මෙයාට සාපේක්ෂව බෝට්ටු මේ දැස තමයි තේරම කිව්වේ ඒක වෙනස් වෙන්නේ නැහැ තේරුණා රයිට් අන්න ඒක නිසා අපි දන්නවා මේ හමු වෙන වැඩේදී නැවට සාපේක්ෂව බෝට්ටුව කියන එක දිශා අපි දන්න තක්කේට කන ගම දන්න මේක දිශා කොහොමද මෙහෙම මෙහෙම මෙහෙට වේගය දන්න හැබැයි තීට තේරුණා අදහස ඒක තරතුර සරල දෙයක් හරි එතකොට බෝට්ටු සාපේක්ෂව නැවේ දිශාව ඔකේ දන්න තොරතුර. ඒ වගේම ප්‍රවේගය එන නැවට සාපේක්ෂව බෝට්ටු සාන ප්‍රවේගය බෝට්ටුව පොළොවට සාපේක්ෂව දන්න ප්‍රවේගය පොළොව නැවට සාපේක්ෂව නේ. ප්‍රවේගය පොළොවට සාපේක්ෂව බෝට්ටුව අපි දන්න V වේගය දිශාවට හොයන්න අපිට ප්‍රශ්නක් තියෙනවා. දැන් අපි මේ පොඩක් නිකන් අනුමානයක් කරේ බෝට්ටු පොළොවට සාපේක්ෂව මෙහෙම ගිහිල්ලා නැව මෙහෙම ගිහිල්ලා හම්බෙයි. මොකද මේක හරියම දිශාවද අපි දන්නේ නැහැනේ. ඒක හොයාගන්නත් එපා. අපිට අනාගතයෙන් හොයාගන්න පුළුවන් නේද? තේරුණාද? ගලන්න දිශා ඒක නිසා ඒක තමයි හැබැයි නැව යන්නේ මෙහෙට පොළොට සාපේක්ෂව නැවට සාපේක්ෂව පොළොව අනිත් පැත්තට තේරුණා කිව්වද දෙකම විශාලත්වය දිශා විශාලත්වය දෙකම දන්නවා එයා ගත්තම ඉස්සරහට
මෙයා මෙහෙට මෙයා මෙහෙට හරි ප්‍රශ්න මේක ගන්නම් PQ දැසි කියලා මෙයාට දුන්නා මෙයාට දෙනවා QR දැසි කියලා හරි පිසිට කියුට U එහ සම්ප්‍රිතමේ PR නෝ පැහැදිලි හරි දැන් ඔය තොරතුරු වලින් අපි අඳිමු ප්‍රවේගක සිකෝනේ අඳින උත්සාහ කරමු හැබැයි තියෙන මේ ටික හොඳේ ඉතින් අපිට ඕන වෙනව අනිවාර්යෙන් බලමු අර PQ අපි ගමු මෙහෙම PST Q උදාල වශයෙන් මෙතන P P සිට Q ට U දුරක් ආවම හරි දැන් Q සිට අරය V වෙච්ච වෘතයන ගහන්නවනේ ඔන්න බබා ප්‍රශ්නේ අපේ මේක U කියලා අපි දන්න පහදදමු ගහන්න ඕන වෘතය අර U ට වඩා කුඩයි චුට්ටි දැන් ප්‍රශ්නේ කොච්චර චුට්ටිද කියන්නේ ආ V යකවයි U sin theta වැඩි දැක V අරය U sin theta පොඩි කරන්න බෑ සහ ඔයගොල්ලෝ මේකත් දන්නවා PQ මෙහෙම QR කොට හිටි අතන P සිට Q ට ගිහිල්ලා ආ Q සිට ගහන වෘතය රැවෙන්නේ ඔයගොල්ලෝ මෙහෙම අපිට මෙහෙම කියන්නේ නේ R එන කොහේ හරි හැබැයි සම්ප්‍රයුක්ත ප්‍රී PR මේ පැත්තට එන්න බෑ මෙහෙම දැන් සම්ප්‍රයුක්ත එන්නත් ඕනේ ඔහොම හරි මේ U වෙන මේක ගත්තොත් වෙන විශේෂණයක් වුණා මේක මෙන්න ස්පර්ශක අපිට ගන්න බලන්න මේක තීටා කියලා දන්නවනේ ඒකනේ සම්ප්‍රයුක්තයේ එන්න ඕන තීටා ආනතියකින් අපිට අපිට මෙහෙම පොඩක් හරි හරි සම්ප්‍රයුක්තය හරිනම් උපරිම ආනතිය ඕකනේ මේක තීටා උනොත් මේක සුජු කෝණේ මම මෙරු නේද මේක U වෙන මේක කොහොද U sin theta මම කියන තේරුණාද නේ එහෙනම් අපේ වෘත්තය හරි U sin theta වල කුඩා වෙන්න බෑ තේරුණාද එහෙනම් අපේ වෘත්තය හරි U sin theta වල වර U sin theta විශාල වෙනවා සර් අපි ගහන වෘතේ මෙතන වැඩි වෙනවා තේරුණා මං කියපු නැතහොත් එහෙම වෘතයක් ගැහුවාන් පස්සේ තමයි අර සම්ප්‍රයුක්තය PR මේ පැත්තට එනකොට ආට ගන්නපුනා ස්ථාන දෙකක් හැමෙන්න මෙහෙම මෙහෙම කියලා මං කියේ තේරුණා පැහැදිලි අන්න ඒක නිසා මෙහෙම නේ වෘතේ ගහන්න ඕනේ ඒකට මැච් වෙන නැතහොත් මං අලුතෙන් හදි මම ඕනකම මේක කරේ වරදින්න ඒතර ඕන තේරුණා අපි මුනිකම්ම ආඩිය වෘතයක් ගහන බෑ වෘතය තුල අරේ U sin theta ටට වැඩි වෙන එක ගතිය තියෙනවනේ එහෙම ගත්තොත් තමයි ඔයගොල්ලෝ මෙන්න මේ සංකල්ප ගන්න පුළුවන් දැන් තේරුණා ඔයගොල්ලෝ PQ ගත්ත මෙහෙම හරි එතකොට අපි ගන්නවා මෙහෙම මෙතන අපි ගමු ඉස්සෙල්ලා වගේ හරි එතකොට මම ගත්තොත් PQ මෙහෙම මම ඉස්සර කවන්න ඉස්සර මම උත්තර ගන්නවා හරි එතකොට P මෙහෙම මෙන්න මේක තමයි පුතු විශේෂ උස හවුද U sin theta දැන් තේරුණා කතන්දරේ ඔය අදහස එන්නේ අපිට එකපාර ගහන්න බෑ U sin theta ලා අරේ වැඩි දැක්ක මේකද U sin theta රූපේයි මේක U නේ දැක නෑ U sin theta කියන්නේ මෙහෙම ගත්තොත් මෙතන සුළු කෝණයක් හදුවොත් මෙතන උස U sin theta එහෙනම් ඔයගොල්ලෝ ගහන වෘතේ අරය මෙන්න මේට වඩා පොඩ්ඩක් හරිච්ච ගමන් ටක් ගාලා මේ තීතාන තින් රේඛා ක්‍රොස් වෙන පොයින්ට් දෙයක් වෙනවා අරේ විවිච්ච වෘතේ ඒක තමයි පොයින්ට් එක ගන්න තියෙන්නේ අන්න මෙන්න මේක පාවිච්චි කරන්න එතකොට දැක්ක අරය U ට වඩා අඩුයි V හැබැයි V U sin theta වැඩි අන්න එහෙම වුණාන් පස්සේ ඕගොල්ලන්ට මෙන්න එහෙම මෙතන එක R එකක් අපිට R1 කියලා මෙතන R එක R2 ආට වෙන්න පුළුවන් අවස්ථා දෙයක් නේ මේ R1 වගේ හෝ R2 වගේ දැක මේ R1 ඇත් එකද සම්ප්‍රයුක්තව කරන්න එනේ කොට PR1 කොටින් චුට්ටක් මගේ මෙහෙම PQ එක මෙහෙමනේ QR කියන්නේ මොකක්ද මිස්සෝ බෝට්ටුව දිවත් කරන වෙයි දිශාවනේ මේ බෝට්ටුව මේ පැත්තට මේ මේ වගේ දල වශයෙන්
ගෙහෙල්ලා මේ වගේ තැනකදී හම් වෙනවා කියලා තමයි මේ PR1 එක තේරුවා. නිකන් මේ PR1 වගේ. මම කලින් අඳකුනේ. හරි? මම අතර මොනවා ප්ලෑන් කළා මේක කරේ මම දන්නව මෙතෙන් දෙනවයි කියලා. ඉතල මේ බෝට්ටු මේ අතර යත් කරත් මේ දැක්ක. තේරුවා මං කිව්වේ. මේ PR1 වගේ වැඩි. මේ කෙලෙම වැරදුනා. මේ ඉන්නේ කෙලෙම PR1 PR1 දැයිසිකනේ. දැයිසික දිශාට කියද? මේනේ PR2 වගේ මං කියපු ගමන් තේරුණා. දැක්ක. දැන් අපිට කැරඩුම ගන්න පුළුවන් දැක්ක. මේ මේ දැයිසික උස්සන් ඇහැලා තිබ්බොත් මෙතනට මෙහෙම බෝට්ටු මෙහෙම ගිහිල්ලා තොන් ගාන මෙතන ඉස්සලා හම්බ වෙලා දැක්ක. මේ දැයිසික උස්සන් ගිහිල්ලා තිබ්බොත් මෙතනට බෝට්ටු මෙහෙම ගිහිල්ලා මෙතන යනවා තේරුණා. හම් වෙන පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මේක මෙහෙම මේක මෙහෙම තේරුණා. අපිට මේ දිශා නම් ඔක්කොම හන්න පුළුවන්. මේ ත්‍රිකෝණ තුරුතුරු පාච්චික. ඊට පස්සේ කරමු. හරිද? එහෙනම් ක්‍රම දෙකක් තියෙන බෝට්ටුවට නැව හම්බෙන්න පුළුවන්. නේ? මේ අරෙවි. මේ අරෙවි. නේ? අපිට කියනවා ඔය ක්‍රම දැන් බෝට්ටුව මෙහෙම ගිහිල්ලා හෝ මෙහෙම ගිහිල්ලා අල්ලන්න පුළුවන්. ඔය චලනය වෙන ක්‍රම දෙක අතර කෝණය අපිට කියනවා ෆයර් වෙන දෙක ඇල්ෆා කියලා පෙන්වන්නේ කියලා. කියලා කියනවා. සාපර දෙය දෙන ඇල්ෆා කියන්නේ සයින් ප්‍රතිලෝම U sin theta බෙදීම V කියලා තියලා තියෙනනේ දෙක අතර කොහොමද මේක කියලා පෙන්වන්නේ කියලා දිනවා අපිට ඇල්ෆා කියන කවුද කියලා දිනලා දිනවා ඒක දැක්කන් පස්සේ ඕගොල්ලෝ පොඩක් ගාන ආපස්සට හිතුවත් තේරෙනවා ආ ඔය අහන්නේ මේ කොහොනේ මේ කොහොනේ ෆයිල් එක දෙක ඇල්ෆා එන්නෝනේ චුට්ටක් ඇල්ෆා දිහා ඉදිකම් කරලා බලුවත් පේනවා හා හා ඔය කියන ඇල්ෆා මෙයානි ඔකේ අයි මේ පාද්‍ය සමාන මෙයත් ඇල්ෆා මේ පාද්‍ය සමාන වීවි එහෙනම් මෙයත් ඇල්ෆා මෙයත් ඇල්ෆා මම තමයි ඇල්ෆා ගත්ත කවුද අපිට දැනගන්න පුළුවන් ඇල්ෆා කියන්නේ මේ වූස U sin මේ වූස V sin වල සමාන U sin බෙදීම U sin බෙදීම V අතවත් අපිට ගන්න පුළුවන් ඇල්ෆා කියන්නේ sin ප්‍රතිලෝම U sin තීර බෙදීම V කියලා දැක්කන මේක ඇල්ෆා මේක අනුරේණ ඇල්ෆා මේකට අනුරේණ නේද? සමස්ත කෝණය කියන්නේ අනුවරින ඇල්ෆා මෙන් දෙගුණයක් උත්තරේ 5 ඍණ ඒක ඇල්ෆා එක. ඒක කොට නැකුව අපි ඇල්ෆා තෝරලා දීලා. හරි උතර ඒකත් හරි. මේ කෝණෙත් හරි. ඊට පස්සේ අපිට කියනවා දැන් අපිට කියන්නේ විශේෂයෙන් කාල දෙකක් ගැන කියනවා. හමු වෙන දෙකක් තියෙනවා අපි දන්නවා. එකක් මේ හමු වීම. උතර මේ හමු වීම ඔව් අතර මේ මෙතන මන් දීලා තියෙන වැරදි ඉස්සරනේ PR1 නෙවෙයි මේක කොහොමද QR QR නේද මට හරිද මේ QR ඔගොල්ලෝ QR හරි හරි අන්දක් දැන් ලියන්න ගියා මේ හමු වීම එනකොට එයා එන්නේ QR2 විදියට මේ හමු වීම ඇති වෙන සාපේක්ෂ ප්‍රවේගය දෙදෙනා අතර අද දෙදෙනා අතර ස්පීඩ් එක කොට වීම සාපේක්ෂ ප්‍රවේගය මම කියන්නේ PR2 නේ මේ හැම වෙලාවෙම ඇතුලේ සාපේක්ෂ ප්‍රවේග PR2 මේක වැඩි වෙන PR2 මේ හැම වෙලාවෙම ඇතුලේ නะ සාපේක්ෂ ප්‍රවේග දෙන්න අතර ඒ PR නේ හැබැයි PR1 නේද ඔගොල්ලෝ කියන PR නිසාත් ඒකට වඩා PR නිසාත් වැඩි කොට නේ ඒක නිසා මේ හැම වෙලාවෙම ඇතුලේ කොට ගොඩක් ස්පීඩ් එකෙන් තමයි බෝට් වල සාපේක්ෂව නැවෙන්නේ රට සාපේක්ෂ බෝට් හයියෙන් ඇවිල්ලා ඩොංගලෙක් වට හම්බ වෙනවා අරක ස්ලෝ ගිල්ල හම්බ වෙනවා අඩු කාලයක් මේක වැඩි කාලයක් කරු ඒකත් තේරෙනවා හරි පැහැදිලි හරි ප්‍රශ්නේ ඊට පස්සේ කොහොමද කාල දෙක වෙන්නේ කියලා අපිට කියන්න විශේෂයෙන් මේ හමු වලට ගත වෙන කාලද T1 අර හමු වලට ගත වෙන කාලද T2 කියලා කියන්නේ නැහැ හැබැයි අපි ගමු නිකන් මේ හමු වලට ගත වෙන කාලේ T1 වගේ කියලා ඇයි ඒ මේ අඩු කාලයක් නේ මුලින් ඒ සිංගල හමු අරක වැඩි කාලේ අපි ගමු මෙයා T2 මේ හමු වලට කාලේ හරි හරිතර අපි ගත්තොත් එනම් මේ කාලේ T1 මේ කාලේ T2 ගත්තොත් ඊළඟ ප්‍රශ්නේ කවුද T1 කියන්නේ දෙදෙනා අතර සාපේක්ෂව හම් වෙනකොට නැවට සාපේක්ෂ බෝට්ටුව කිට්ටු කරේ මේ කොහොම නැතුන එල් දුරෙන් දෙන අතර තියෙච්ච සාපේක්ෂ චලිතය සිදු වෙනකොට දෙදෙනා අතර කොට වෙච්ච අධික විස්ථාපන එල් ඒ විස්ථාපන එල් නිසා මෙන්න මේ T1 ගන්න පුළුවන් T1 කියන්නේ කොට වෙච්ච විස්ථාපන දුර එල් රේඛීය රේඛීය ප්‍රවේග දෙන අතර සාපේක්ෂ PR විශාලත්වය දෙක. ඒ වගේම T2 කාලය ගන්න පුළුවන්. ඊටාම් පාසුවෙන්.
T2 කියන්නේ ඒත් කොටච් රේල් සාපේක්ෂ ප්‍රවේගය දෙන අතර PR1 විශාලත්වයෙන් බෙදුවා. ඔය දෙක එකතු කරාම හරි. ප්‍රශ්නේ අපි තාම හොයාගත්තේ නැහැ PR1 වත් PR2 වත්. බලමු. පොඩ්ඩක් අහන්න කොහොමද? හරි. අපි ගත්තත් මේක. මේක අපි යූසර් සංඛ්‍යාව දන්නෝ. දැන් මේක ඇල්ෆා ප්‍රශ්නයට අපිට ඕකේ. ඇල්ෆා තීටා තියෙන අපේ ප්‍රශ්නයක් නේ. ඒතර මේ ටික දන්නවා. අපිට ඕන නම් මෙන්න මේක අපි ගත්තොත් මේකම අපි Q1 කිය. මෙන්න මේ දිගයි මේ දිග සමානයි. මෙන්න මේ කොටස තොත් Q1 R1 කියන කොටසත් Q1 R2 කියන කොටස සමානයි. අපිට ඕන ගන්න පුළුවන් මේ ටික කරපුවා U cos කියන. නැත්නම් V cos. මේක V. හරිතර මෙන්න මේ ටික කවුද? පාට වෙයි. V cos කියලා අපේ අහන උත්තරේ T1 T2 එකතේ cos theta තියෙන නිසා මේ වෙන මේ දිග cos theta අපිට හොඳයි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ දිග නේද? Q1P දිග ගන්න පුළුවන් theta 90 U නිසා මේක U cos theta. ගත්තකම අපිට ගන්න පුළුවන් කියලා PR1 dc ක විශාලත්වය කියන්නේ මෙන්න මේ කොටස U cos theta ගෙන් U V cos theta ලුක. නැක යෝගන් PR2 dc ක විශාලත්වය ගන්න පුළුවන් මේ ටික U cos theta මේ ටික සමානයි V cos alpha අතෝ U cos theta ධන V cos alpha එක ගන්න පුළුවන්. හරි එහෙනම් කාල දෙක දැන් මෙතනින් ගන්න පුළුවන් අපිට. ඒ නිසා T1 ගන්න T2 කියන අපේ ගන්න පුළුවන් L බෙදීම මේකට දාන කිටි PR2 U cos theta ධන V cos alpha ධන L බෙදීම මේකට දැම්මත් PR1 U cos theta ඍණ V cos alpha. හරි A ධන B ඍණ B වගේ ඉන්නේ වර්ග දෙක අතරේ පොදු හරිය ගත්ත ගාම L U cos double වෙනවා V cos මේක මේ කපල කියලා දෙක L U cos theta බෙදීම U වර්ග cos වර්ග alpha cos වර්ග theta ඍණ V වර්ග cos වර්ග alpha කියලා ලැබෙනවා. හරි දැන් අපි හයිටතර මෙහෙම ආව නමුත් අපිට අහන උත්තරේට ඔක හරියන්නේ නැහැ. පොඩ්ඩක් මේක සරල කරන්න සිද්ධ වෙනවා. එතකොට මම පොඩ්ඩක් හරි මම පොඩ්ඩක් කොළේ මේක අහක් කරමු. හිතුව අපිට යන්න ඕන පිළිචුර දෙක ගලපන්න මට සිද්ධ වෙන්නේ වැඩක් කරන්න. කරන්න. හරි. එතකොට T1 දන්න T2 DKL U cos theta එදීම U වර්ග cos වර්ග theta මෙතන නම් V වර්ග cos වර්ග alpha කියන්නේ එකරෙන sin වර්ග alpha. හරි මෙතනින් ගන්න පුළන්නේ sin alpha කියන්නේ කොහොමද? U sin theta එදී V කිය. හරි ඒ sin alpha ගන්න මෙතන ඊට පස්සේ T1 දන් T2 ගන්න DKL U cos theta එදීම U වර්ග cos වර්ග theta වෙන V වර්ග එකරෙන රෙන අපිට U වර්ග sin වර්ග theta බෙදීම V වර්ග. හරි V එක දැම්ම තුනට දැම්ම ගන්නවා අපිට 1L cos U cos theta බෙදීම U වර්ග cos වර්ග theta වෙන V වර්ග රෙන ධන U වර්ග sin වර්ග theta මේක ලං කරන් පස්සේ cos වර්ග ධන sin වර්ග එලිය U වර්ග නැතුව තියෙන අපිට 1L DKL U cos theta බෙදීම U වර්ග වෙන V වර්ග කියලා T1 දන T2. ඔබ තමයි හරි දෙන උත්තර. ගැප්ලෝ අවසානයි.